අද මේ මගේ උරහිසට මත්තෙන් පෙනෙන මනුෂ්‍යයා කවුදයි හඳුන්වා දෙන්නට කලින් මං කැමති ඔහුගෙන් ප්‍රශ්නයක් අහන්න. වෙළඳ දැන්වීම් නිර්මාණකරණය කලාවක් කියලා ඔබ පිළිගන්නවද? නිර්මාණයක් කියන තැන තියෙනවනේ කලාව කියන දේ. ඒකට අනිත් වචනේ හැලුවත් නිර්මාණය කියන වචනේ යෙදෙනකොට එතනම කලාව තියෙනවා. හොඳයි. වෙළඳ දැන්වීම් නිර්මාණ කරන කලාවේ අපේ කාලේ චින්තකයා කවුද කියලා අපගෙන් ඇහුවොත් අපි කියන්නේ ඔහුගේ නම දිලීප අබේසේකර. අයිබෝන්. අයිබෝන්. අපි කතාව පටන් ගමු. අපි කැමති සම්ප්‍රදායික විදිහට දිලීප පොඩි පුතුගෙන්ම පටන් ගන්න. ඒ කියන්නේ සින්දුව ගැන නෙමෙයි පුංචි කාලේ. දිලීප සහෝදරයා කොහෙද ගම කොහෙද නගරය? කොළඹ තමයි. ඔව්. ගමකට කිසිම සම්බන්ධයක් නැහැ. අපේ මගේ මව්පියන්ගෙන් ඇරෙන්. උණුත් කොළඹ ඉපදිච්ච කට්ටිය. ගමක හැදුනට තාත්තා ඉපදිලා තියෙන්නේ කොළඹ. ඉතින් මගේ පුංචි කාලේ ගුණේ මේ අම්මයි තාත්තයි අම්මයි තාත්තා හිටියේ මහගෙදර. ඉතින් මේ මහගෙදර ගොඩාක් පිරිසක් හිටියේ තාත්තගේ සහෝදර සහෝදරිය. ඉතින් බොහොම දීර්ඝ ළමා කාලයක් කියන්න පුළුවන්. මේ මම ඒ දීර්ඝකම මේ මගේ ජීවිතය අනිත් කාල වලටත් එක්කහ වුණා. දීර්ඝ තරුණ කාලයක් ගෙවුවා කියලා කියන්නත් පුළුවන්. මේ ළමා කාලේ ඉවර වුණේ තාත්තගේ මරණේ. මම තව චුට්ටක් කැමති ඒ කාලේ ගැන අහන්න. ඒ කියන්නේ අර පොඩි කාලේ දිලීප අබේසේකර මේ දැන් වගේම හිංසරෙන්ද හිටියේ නැත්නම් කොහොමද ඒ කාලේ ජීවිතේ ගෙවුනේ? මම පොඩ්ඩක් මේ තාත්තට තිබ්බ ටිකක් මට දරා ගන්න අමාරු ජනප්‍රියත්වයක්. ඒකිනම් මම බොහොම මේ මට ලොකු සබකෝලයක් තිබිච්ච ලැජ්ජාශීලීකමක් තිබුණා. මට මතකයි ඒ තැන් වලට ගියාම කොහොමද මේ පොඩි කෙනෙක් පොඩි ළමයෙක් ඉඳ මම එච්චර පේන්නේ නැති වුණත් කට්ටිය වඩා ගන්න වඩා ගත්තාම නිකන් මට ලොකු සබකෝලයක් ඔය ඔබ කියපු අර ගීතය තව ලැජ්ජාවට කාරණයක් වුණා. කියන්නේ සබකෝලයට කාරණාවක් වුණා. ඒක ඒ දවස්වල ජනප්‍රියයි. ඉතින් කට්ටිය දන්නෝ මෙයා ගැන කියන්නේ කියලා. ඒකෙන් මිදෙන්න මට බොහෝ කල් ගියා. මට ඒ හින්දා වෙන්නදි මම ටිකක් මේ මගේ මව් ටිකක් ඒ වගේ අම්මා ටිකක් පැත්තකටලා ඉන්න කැමති කෙනෙක්. ඉතින් මම හිතන්නේ මගේ ඒ ගතිය වැඩි තරුණ කාලේ. අර දීර්ඝතම තරුණ කාලයට එළඹෙන්නේ කොහොමද? ඒකත් අර නිකන් ඉස්කෝලෙන් ගිය එකම තමයි ඒ දිග් ගැහුනේ. මම ඒකෙන් මේ මුල් හරිය ගත කළේ ලංකාවෙ නෙමෙයි. ඒක ටිකක් අද සලකන විදිහට ඒක ලොකු අත්දැකීමක්. මට යන්න කවදාකවත් අපි යන්න නොහිතන රටවල් වල මම අවුරුදු ගණනාවක් ගත කළා. ඒ කියන්නේ ඉතාම මේ ඔය අපි දියුණුවයි සම්මත රටවල් මේ සහ තුන්වෙනි ලෝකේ රටවල් කියන්නේ ලංකාවටත් වඩා නොදියුණු අප්‍රිකාවේ හිටියා. අනිත් පැත්තෙන් යුරෝපෙත් හිටියා. ඉතින් ඒක ටිකක් විරල අත්දැකීමක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඔය වගේ කාලයක ගැටවර කාලෙදි ඔය වෙනස් චාරිකාව ඒ සංස්කෘති දෙකම අත්දකින් ලැබිච්ච එක. ඒතකොට ඒක දැකලා අපි ආයි ලංකාවට එනකොට තේරෙනවා මේ මෙහෙ විතරක් නෙමෙයි මේ ප්‍රශ්න තියෙන්නේ. මෙහෙ විතරක් නෙමෙයි මිනිස්සු මේ වගේ. මෙහෙ විතරක් නෙමෙයි උතුම්ය කියලා හිතාගන්න මිනිස්සු ඉන්නේ සහ මේ විතරක් නෙමෙයි ඉතිහාසයේ ඈතට යන රටවල් තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් 80 ගණන්වල මේ දිලීප අබේසේකර රටින් ගිහිල්ලා 90 ගණන්වල අපහු එනවා. ඒ ආවට පස්සේ කෙලින්ම මේ දැන්වීම කරන ක්ෂේත්‍රයට එනවද? කොහොමද ඒක ආගමනේ සිද්ධ වුනේ? ඒකත් බොහොම මේ අහම්බයක් තමයි. දැන් මම හිතන්නේ කිසිම දෙයක් අහම්බයක් කියලා. නමුත් ඒ කාලේ දැනුනේ අහම්බයක් හැටියට. මම ලංකාවට එනකොට මම ඉගෙනගත් ක්ෂේත්‍රයේ පැත්තක තියලා වැඩ කරන්න ඕනකම මට තිබුණා. මේ මොකද ඒ වෙනකොට දැන් මම කළේ ජාත්‍යන්තර සම්බන්ධතා කියන විෂය. එතකොට ඒ කාලේ ඕක එක්ක ලංකාවේ උගන්වන්න සිද්ධ වෙනවා. මම දෙවනි විෂය හැටියට කළේ මේ සමාජ විද්‍යාව. ඒකෙත් මේ අපරාධ විද්‍යාව අපරාධ පරීක්ෂණ විද්‍යාව පැත්තට සම්බන්ධ මේ බරයි. එහෙනම් මම පොලිසියට බැඳෙන්න ඕනේ.
එක්කෝ උගන්නන්න යන විදිහක මට කතිකාචාරවරයෙක් කැටිට එහෙම ඒ අවස්ථාව මට ඇත්තටම මේ ඒ දෙපැත්තම යන ඕනකමක් තිබ්බේ නැහැ මේ අපරාධ පරීක්ෂණ ඒක මේ ඒක මං හැදෑරුවේ මේ පොඩි කාලේ තිබිච්ච රහස් පරීක්ෂණ කතා කියවලා තිබිච්ච උනන්දු උඩ ඔව් ඉතින් මම මේ දෙකම පැත්තක තියලා මට අවශ්‍ය වුණා මේ ඒ කාලේ ලංකාවේ ටෙලිවිෂන් තමයි මේ කියන්නේ නැගියන මාධ්‍ය නැගියන මාධ්‍ය ඉතින් ඒ පැත්තට යන්න ඕනකම තිබ්බා මේ මගේ එතකොට අපේ තාත්තා නැති හින්දා තාත්තගේ සහෝදරයෝ ටිකක් කලබල වෙන්න ඇති ඒගොල්ලෝ මට කිව්වා මේ හරි ඔයාලට කරන්න මොන නම් ඔයා ගිහිල්ලා ඔය තාත්තගේ යාළුවෙක්නේ නිහාසික මහත්තයා ගිහිල්ලා අහන්න යගෙන් උපදේශක් ගන්න කියලා මම එතුමා හම්බෙන්න ගියා මෙතුමා බොහොම මේ එතුමා ඒ කාලෙන් විශාල එදා දවසෙන් විශාල කාලයක් මිඩංගු කරලා මම එත්තු ගැන්නුවා මේ වාගේ මේ හදාරලා තියෙන දේත් එක්ක මේ වාගේ මේ නිර්මාණශීලී පැත්තට යන්න ඕනේ නම් ටෙලිවිෂන් එකට යන්න එපා යන්න මේ වගේ පැත්තකට වෙළඳැන්වීම වගේ ක්ෂේත්‍රයකට යන්න එතන ඔයාට ඔය දෙකම කරගන්න පුළුවන් වාගේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන් වාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන් කියලා මම දන්නේ ඇයි ඔහු එදා එහෙම කිව්වේ කියලා ඒත් එක්කම වගේ මට මේ දැන්වීම ආයතනයක බොහොම අපි බොහොම ගරු කරන මේ ඉර්වින් විරක්වඩි මහත්තයාගේ ඔහු හම්බ වෙන්න ගියා මම දෙවන ඔහුත් තාත්තා ඔය දන්න කෙනෙක් නිසා මේ මං ගිහ උපදෙස් ගන්න ඔහු කිව්වා මේ සමුදේ ඉඳලා වැරඩ එන්න කියලා ඉතින් එදා වැරඩ ගියා ඒ අද වෙනකන් සමුදේ ඉඳලා අද වෙනකන් වැඩ ඒ වැඩ අතරේ බොහොමයක් ඔබ කරලා තිනවා දැන් අපිට මේ මහ පුදුම සීමාව පැනවිලා තියෙන සමහර දැන් නිර්මාණ කියන්නේ කවි කෙටි කතා චිත්‍රපටි නම් කියන්න පුළුවන් මේකට මේක කරා කියලා මේ ක්ෂේත්‍රයේ තියෙන මේ පුදුම සීමාවෙ ඉඳන්ම වෙන්නදී අපිට සමහරේ වෙළඳනාම කියන්න බෑ හැබැයි ඔබ එක එක මෙහෙම ලොකු චාරිකාවක් ගියා ඒ ක්ෂේත්‍රේ ඒ හැමතැනකම අපි දැක්කට මේ කොටුවෙන් පැනලා හිතන ඒක පැන්නේ කොහොමද කියලා අනික හරි මෝඩ ප්‍රශ්නයක් ඒත් මට ඒක අහන්න හිතෙනවා අපේ ක්ෂේත්‍රයේ කියන ඔය මේ out of the box හිතන්න ඕනේ ඔබ කියන එකත් කියන කොටුවෙන් පැනලා හිතන්න ඕනේ කියලා. හැබැයි මට හැමදාම තේරුනේ මේ නෑ මේ කොටුවෙන් පැනනත් තව කොටුවක් තියෙනවා. අපිට නොපෙනෙන සීමාවල් තියෙනවා. හැමදාම අපි ඉන්නේ කොටුවක් ඇතුලේ. ඒක කොටුවෙන් පැනනහම තව පවුරක් තියෙනවා ඔන්නෝම. ඉතින් මේ වැඩි අමාරු හෝ මේ ඕකේ මේ වැඩි ආස්වාදජනක මේ කොටුව ඇතුලේ හිතන එක. කොටුව ඇතුලේ තමන්ට තියෙන සීමාවල් ඇතුලේ හිතුවොත් ඒ කොහොමද මේ අපි හිතමු හිරේ දාපු මිනිහෙක් කියලා. ඒ මිනිහා හිරෙන් පණින්න සෑහෙන්න හිතන්න ඕනේ. ඒ මම එහෙම මේ මානසික වශයෙන් මම එහෙම හිරගවල් වල ඉඳලා තියෙනවා. ඉතින් මේ ඒක ඊට වඩා මේ වික්‍රමයක්. මේක ඇතුලේ ඉඳගෙන කොහොමද මේ ගහන්න කියලා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් අපි අපේ වැඩ හිට ගන්න හැම වැඩකදීම ඒකට දරන්න පුළුවන් වියදමක් තියෙනවා. එතන එහාට යන්න බෑ. එතකොට ඔය භාණ්ඩ මේ අලවිකරණයේදී තියෙනවා ඒගොල්ලන්ට ඒගොල්ලෝ විසින් පනවාගත්තු සීමාවල් තියෙනවා. එක්තරා මේ කට්ටියකට විතරයි අපි කතා කරන්නේ. එතනින් එහාට අපි කතා කරන්න ඕනේ නෑ. එතකොට කොහොමද මේක ජාත්‍යන්තර වශයෙන් අලවිකරණය මේ වෙන භාණ්ඩ ලංකාවේදී කරද්දී ඒ සීමාවල් පැන වෙනවා. ඉතින් හැමදාම ඔය මොකක් කර සීමා තමයි. කොටුවක් අපි ඉස්සරහට එනවා නේ. කොටුවක් හදාගන්න. හැබැයි ඉතින් ඒක ඇතුලේ තමයි මේ අපිට අමුද්‍රව්‍ය හොයාගන්න වෙන්නේ. දැන් මාදත් කියන දේක් තමයි ඕනම ක්ෂේත්‍රයක. දැන් අපි සල්ලි නැහැ කියලා මේ සමහර දේවල් කරන්න නැතුව ඉන්නවා නේ. ඒ කියන්නේ සල්ලි නැතුව කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට හිතන්න සල්ලි අවශ්‍ය නැහැ. හිතන්න කිසිම වීදමක් නැහැ. අන්න එතන අපි හදාගත්තොත් මේ මේ අපිට මේ පුළුවන් උපරිමේ ඒක ඇතුලේ කරන්න පුළුවන් උපරිමේ ගන්න ඒ සීමාව ඉබේම ඉක්මවා යන අතික්‍රමණය කරනවා දැන් මම මේ මදත් අපි තාම කතා වෙන දේවල් මේ අලුත් විදිහට හිතන්න ඕන අමුතු විදිහට හිතන්න ඕන ඇත්තටම එහෙම දෙයක් නැහැ මොකද මේ අපි බුද්ධ
දර්ශනයේ හැටියට මේ චෛතසික 52කට බස්සලා තියෙනවානේ. එතනින් එහාට ඒ චෛතසික අපිටත් ඇති වෙනවා සතුන්ටත් ඇති වෙනවා. එතනින් එහාට අපිට එහෙම ඒව එන්නේ නැහැ. ඔක ඇතුලේ තමයි ඒ කියන්නේ මේවයි කොම්බිනේෂන් තමයි අපි අලුත් කියලා හිතන්නේ. අපි මේ අපි ওই නිර්මාණශීලී කියන වචනේ මුලින්ම පටන් ගත්තනේ. ඒ එහෙම නිර්මාණශීලී නැත්තම් මේ මිනිස්සු මෙච්චර ගමනක් එන්නේ නැහැ. තාමත් අපි එහෙනම් සත්තු වගේ ඉඳී. අපේ මනුස්සයාගේ තියෙන උපතින් සහජයෙන් නු නිර්මාණශීලී. ඒක තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. මේ නිර්මාණශීලී බව හින්දම අපි කොටු වෙනවා. මේ කියන්නේ අපි ලෝකෙට කොටු වෙලා තින්නේ ඒ හින්දම තමයි. හැබැයි මේක ඇතුලේ සම්මුති ලෝකයේ ඇතුලේ අපිට ඉස්සරහට යන්න ඕනම කෙනෙක්ගේ නිර්මාණශීලීත්වය බලපන්න. දැන් අපි ගමනක් යන්න ගියොත් අපි හැමදාම යන ගමනක් නම් අපි ඔකට මේ කෙටි පාරක් හොයාගන්න ඕනේ. ඒක තමයි නිර්මාණශීලීත්වය. දැන් එතකොට මේ මම අහන්න ඕනේ ඇඩ්වර්ටයිසින් කරන අයට පොඩි චෝදනාවක් එනවා සමාජයෙන්. බඩු විකුණන විකුණන්න ලෑල්ල හදලා දෙනවා. නිකන් මොකක් හරි පාපයක් කරන කට්ටියක් වගේ. ඔබට එහෙම කියලාද මම දන්නේ මූණට කියලා දෙන්නද කියලා ඔබට ඔබ දන්නවා ඒ විචනය ගැන. ඒ ප්‍රතිචාරය මොකද්ද මේ? මටත් ඒ ප්‍රශ්නේ ටිකක් තිබ්බා. හැබැයි මම ඊට වඩා ලොකු ආශාවෙන් මේක ඇතුලේ ලැබුවා. මට තියෙන මේ 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 ශේත්‍රයේ තියෙන ලොකුම මම ආස කරන කැලල තමයි මේකේ තියෙන මේ රිපීට් එක. ඇඩ්ඩයක් අපි රිපීට් කරලා බලනනේ. ඒ කියන්නේ සල්ලි ගෙවලා හරි ඒක රිපීට් වෙනවා. මෙන්න මේ රිපීට් එක ඇතුලේ වෙන දේවල් ටිකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම හැමදාම උත්සාහ කරේ හරි මේක රිපීට් වෙනවා කියන්නේ මිනිස්සු මේක බලන්නවත්නේ. මේක ඉස්සලා අපි බලන්න ඕනේ මේ රිපීට් වෙන එක මම ඔක දැකලා තියෙනවා කියලා අනිත් channel එකට මාරු කරන්නේ නැතුව ඉන්න මට්ටමේ වැඩක් කරා. මං ඊළඟට අහපු ප්‍රශ්නේ කියන්නේ පාපයක් කියන එහෙම නැත්නම් මේක නරකයි මොකක් කරන්නේ එහෙම තියෙනවනේ ඇඩ්වර්ටයිසින් වලට පොඩි කළු රූපයක් ඒක ඔබ මේ ඔබ තුල සාධාරණ කරගන්න අර වික්‍රම ඇතුලේ කියලා මම කියන්නේ මට මුලින්ම මේ ගොඩක් ඉස්සෙල්ලා මේ ක්ෂේත්‍රයට එනකොට තිබිච්ච ওই චෝදනාව එතකොටත් තිබ්බනේ හැමදාම තිබුණා මේක මේක බොරු කියනවා අන්නේ ඔහොමනේ පටන් ගන්න මට මේක බොරු කියනවා මේකේ මේ ස්ත්‍රී රූපය මේ බොහොම මේ හරි නැති විදිහට පාවිච්චි කරනවා කියලා එහෙම චෝදනාව ඒ කාලෙත් තිබුණා. තාමත් තියෙනවා පුහුම් පරණ චෝදනාව. මට තිබිච්ච එක මම පනවගත්තු මේ වික්‍රමයක් තමයි මේ මම මේක ජය ගන්නවා කියලා මේ බොරු කියන්නේ මම. මේක කවදාවත් මම බොරු කියන්නේ නැහැ. එහෙනම් කිසිම දැන් වෙන ආයතනයක වැඩ කරනකොට ඒ දෙන වැඩේ කරන්න එපා. ඒ අවස්ථාවෙනුත් මං මගහැරලා තියෙනවා මේකේ මට එහෙම කරන්න වෙනවා නේ. ඇත්තටම බුරු කියන්න සිද්ධ වෙන්නේ නැහැ. මේකේ තියෙන මොකක් හරි මේ මේ භාණ්ඩයේ තියෙන යම්කිසි ගුණංගයක් අල්ලගත්තොත් බුරුවක් කියන්න ඕනේ නැහැ. ඒක හරියට කිව්වනම් හරියට ඒක කොහොමද මේක කියන්න බුණා වුණොත් තරම් විදි තියෙනවනේ. ඒක මම අද වෙනකන් රකින්නවා. එතන මට විශ්වාසයක් නැත්නම් ඒක ගැන මං ඒ වැඩේ කරන්නේ අතාරිනවා. ගොඩක් වැඩම මගහරිනවා ඒකෙන්. දෙවෙනි එක තමයි අර මෙක්ක කාලයකට ගොඩක් උත්සාහ කළා මේ කාන්තා චරිත ගාව ගන්නෙම නැතුව වැඩ කරන්න. ඒ සමහර වෙලෙන්දන්නේ තාමත් යනවා. කිසිම කාන්තා චරිතයක් නැහැ. ඒත් ඉතින් මේකෙන් මම මේ මටම මේ එත්තු ගන්නෝනේ මෙහෙම කරන්න ඕනේ මේක කියලා. මේක වෙනත් අපි ෆිල්ම් එකක් හදනවා නම් අපිට ලීනාට්‍යයක් හදනවා නම් කවියක් ලියනවා නම් ඒකට අපි යොදවන නිර්මාණ ශක්තියම තමයි මේකටත් අපි යොදා ගන්නේ. ඒ පිරිස්ම තමයි අපි එක්කව කරගන්නේ. සමහර වෙලඳන්නේ මදලා තින්නේ සිනමා අධ්‍යක්ෂකවරු. ඒවා ඉන්න නළු නිළියෝ සිනමාවේ හිටපු නළු නිළියෝ. ඒවායේ සංගීතය මේ නිර්මාණය කරන්නේ අපි හොඳට දන්න මේ ගීත හොඳ ගීත නිර්මාණය කරන සංගීත අධ්‍යක්ෂකවරු. ඉතින් එහෙමනම් මේක විතරක් ඇයි අපි මේ හිතන ටික විතරක් අඩුයි කියලා හිතන්නේ? එතකොට දැන් ඕකටම සම්බන්ධ වෙන්නේ ඊළඟ එක දැන් ඇඩ්වර්ටයිස්මන්ට් වලට නැත්නම් මොකක් කර වෙළඳන්වීම් වලට තියෙනවද මේ සදාචාර සීමාවක්? මෙන්න මෙතනදී නතර කරන්න ඕනේ කියලා ඔබ විශ්වාස කරනවද එහෙම සීමාවක්? ඒකත් දින අපි ඇතුළෙම තමයි. ඒක මේ පිටින් අපිට එහෙම දෙයක් නෑ ඇත්තටම. පිටින් එහෙම කිසිම ලියවිල්ලක් නෑ. එක එක සංස්කෘතීන් ඇතුළේ තියෙන අලිඛිත මේ සදාචාර සීමාව. පොදු සමාජයේ සදාචාර සීමාව අපිට අදාළයි. සහ ඊටත් වඩා ටිකක් අදාළයි කියලා මට හිතෙනවා. يعني පොදු සමාජය කරන්නේ
අපිට චිත්‍රපටයකින් කියන්න පුළුවන් සමහර දේවල් අපිට මේ ඇඩ් එකකට වද්දා ගන්න අමාරුයි. මොකද අපි අර මේ ප්‍රකට කියමනක් තියෙනවා ඒ ඩේවිඩ් ඩගිල්ලි කියන මේ ප්‍රකට වෙළඳැන්වීම් ක්ෂේත්‍රයේ හිටපු දවැන්තයෙක්ගේ කියමන. මම බොහෝ තැන්වල මම මේ කියනවා. ඒක තමයි ඔබ යමක් ඔබ හදන ඇඩ් එක මේ ගෙදර ඉන්න ඔබේ දෙමව්පියන් බලන. එතකොට ඔබේ බිරිඳ හෝ සැමියා බලන, ඔබේ දරුවන් බලන, ඔබේ හොඳ මිත්‍රයන් බලනවා. හරි ඔබේ තරහකාරයත් බලනවා. ගෙදර ඉන්න බල්ලත් බලනවා. ඒත් එක්කම උන් එක්ක ඉඳගෙන ඔබේ හෘද සාක්ෂියත් එක්ක බලනවා කියන එක අමතක කරන්න එපා. ඒතර මේ හෘද සාක්ෂියට ලැජ්ජ හිතෙන දේවල් කරන්න එපා කියලා ඔහු නොකිය කියන්නේ. ඒක හැම එකටම අදාළයි කියලා මට. එතකොට අර සීමාව ඔව් ඒ තමන් ඇතුලෙන් තමයි ඒක එන්නේ. ඉබේ ඇඳෙනවා. ඔව් කවුරුත් ඒක තමන්ට පණවන්න ඉස්සෙල්ලා තමා විසින් ඒක පණව ගන්න එක වඩා හොඳයි. එතකොට ඒක ඒක සීමාවක් නෙමෙයි ඒක ගුණංගයක්. මගේ මතකේ නිවැරදි නම් ඔබ එක වර එක ලියනා මේ 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 එක්තරා දැන්වීම් විශේෂයක් තමයි මේ කාලේ තියෙන මේ මේ මැද්දෙන් වෙලාව යනවා. වෙලාව මතක් කරන එක ගැන. එතකොට මේ මට එළියවිල්ල දැක්කහමත් පුදුම හිතුණා මේ දිලීප අබේසේකර කියන මගේ ඔළුවේ ඉන්න දැන්වීම් ක්ෂේත්‍රයේ දවැන්තයා ඒක පොඩි අභ්‍යන්තර විවේචනයක් වගේ එකක් නෙගෙන් මම කැමති ඒක දැන් මේ විද්‍යුත් මාධ්‍යයේ අපේ සංස්කෘතියේ තියෙන දෙයක් තමයි කවුරුත් කතා කරනකොට මැත්තෙන් කට දාන්න එපා කියන එක. ඒ කියන්නේ විශේෂයෙන් වැඩිහිටියෙක් කතා කරනකොට එහෙම නැත්නම් කවුරු වුණත් කතා කරනකොට මැද්දෙන් කට දාන්න එපා. එයා කතා කරලා ඉවරනකම් ඉන්න තමන්ගේ වචන දාන්න කියන ඒක ඉතින් අමු අමුවේ නිර්දේ විදිහට මේ උල්ලංඝනය වෙනෝ ඔය කියන මේක ඇතුලේ කියන්නේ මම දැකලා තියෙන අවස්ථාවල් සජීවී මේ විකාශ ඇස්සේ කවුරු හරි මේ හොඳ කතාවක් කියාගෙන යනකොට මැද්දෙන් වෙලාව මතක් කරනවා. කාටවත් ඒ වෙලාවේ වෙලාව බලන්න ඕනේ කමන්නේ කාටද ඕනේ? අත්‍යවශ්‍ය නම් යටින් දාන්න පුළුවන් අපි අර කොහොම ඩිජිටල්ලි වෙලාව යනවනේ යටින්. ඒක හරිම අශීලාචාරයි කියලා මට ඉගෙන මම පුංචි කාලෙත් මම ඕක ඒ කාලේ ඕක තිබුණේ නෑ ඇත්තටම. දැන් මේක යන්නේ. නමුත් අපේ ක්ෂේත්‍රය ඇතුලේ ඕක අපි හිතාගෙන ඉන්න හරි ලොකු වැඩක් කියලා. ඒ කියන්නේ මේ මැද්දෙන් වෙලාව කියන අස්සේ දැන්නීම් කතාවක් කියා ගන්න පුළුවන් එක හරි ලොකු දෙයක් කියලා. මම හිතන්නේ ඒක හරිම අශීලාචාර දෙයක්. ඒක කළ නොයුතු දෙයක්. අපි සමහරවිට දැන් අපි මේ මේ සින්දුවක් රස විඳගෙන ඉන්නකොට ඒක ඇතුලේ වෙළඳැන්වීමක් යනවා හරියට මැද. ඒකස ආයි අපි කවුරුත් දන්නේ නැහැ වගේ අර සින්දුව ආයි නැවතිච්ච තැනින් පටන් අරන් යනවා. අශෝභනයි. එච්චරයි තියෙන අශෝභනයි කියන පස්සේ ආයි ඒකගෙන මට ආයි තර්ක කරන්න දෙයක් නැහැ. දෙයක් නැහැ. අපි ප්‍රාර්ථනා කරමු අපි දෙන්න කරන මේ කතාබහ මැද්දෙනුත් එම් වෙලාව නොවේවා කියලා ඒ වැඩසටහනේදී. මගේ ඊළඟ ප්‍රශ්නය දැන් මේ මේ අපි අවසන් වශයෙන් ඕවර් ද ෂෝල්ඩර් වැඩසටහනක් කරේ ජයලත් මනෝරත්න සමග විශිෂ්ට කලාශිල්පියා සමග. එතුමන් මේ හරි ලස්සන මේ සිහිගඳවීමක් කරා අපිට සම්ප්‍රදාය සහ ගතානුගතිකත්වය ගැන දෙකක් කියලා. මේ ඒක අපව ඇත්තරම නිවැරදි කළා. ඒකෙන් අපි ඉගෙන ගත්ත දෙයක් තිබුණා. එතකොට මම කැමති මෙන්න මේ ඒ පසුගිය ඕවර් ද ෂෝල්ඩර් වැඩසටහනේ මතු අදහස දිලීප අබේසේකර ඉස්සරහින් තියන්න. ඒක ඉතාම වටින සිහිගඳවීමක් එතුමා කරලා තියෙන්නේ. මොකද අපි මේ මේ වචන වල අර්ථය අපිට මේ හරියටම පැහැදිලි නැහැ. ඔය ගතානුගතිකත්වය සහ මේ මේ සම්ප්‍රදාය කියන්නේ. සම්ප්‍රදාය කියන්නේ මේ වැරදි දැන් නෙමෙයි. ඒක වැරදි කෑල්ල තමයි ගතානුගතිකත්වය. ඒ කියන්නේ මේක කරේ තබාගෙන ඒකෙන් එහා දෙයක් නොදකින එක. සම්ප්‍රදාය කියන්නේ ඉදිරියට යන දෙයක්. ඒක එකතැනක පල් වෙන දෙයක් නෙමෙයි. සංස්කෘතියත් එහෙමයි. අපි අපිට සංස්කෘතිකව ගොඩක් කරේ මතක් වෙන මේ ගල් කණු. නෑ හිතන්නේ මේ සනුක කියන්නේ සංස්කෘතියක් තමයි. සනුකගේ සංස්කෘතික කොටසක් තමයි ඔහුගෙන් මේ ඉෂ්ට වෙන්නේ. අපි අද අඳින ඇඳුම අදට ගැලපෙන ඇඳුමක් අඳින. ඒක සංස්කෘතිය. ඒ තමයි මේ කියන්නේ ලෝකේ එහෙම කියන්නේ මේ ඉදිරියට ගලාගෙන යෑම. සම්ප්‍රදායත් එහෙම දෙයක්. ඒ අපිට යම් යම් මේ දේවල් ඈත සිට අපි අරගෙන එන්න වෙනවා. මේ අපි කොහොමද පාරවල් ගන්න ගෙන්නේ මේ අද තියෙන ධාර පාරවල් ඉස්සර කාලේ ගිය අඩි පාරවල්නේ. එහෙම නැත්නම් හදාගෙන ගිය පාරවල්. ඉතින් එහෙම දෙයක් තමයි සම්ප්‍රදාය කියන්නේ. අපි තාමත් ඒ පාරේ මේ ධාර දාන්න නැතුව එහෙමනම් යන්නේ ඒ අර ගතානුකරණය. ඒක මෝඩකම අපි.
ඒ කියන්නේ අපි ඒක ඒ විදිහටම තියාගන්න බෑ. දැන් අපි මේ ජීවත් වෙන මේ ගොඩනැගිලි මේ නගර තම වුරුදු 100කින් මේ කිසි දෙයක් මේ විදිහට පවතින්නේ නැහැ. ඉබේ වෙනස් වෙලා යනවා. ඒ අපි හිතන අපි වෙනස් කරන කියලා නෑ. ඒ වෙනස් වීමට භාජනය වෙනවා. කොහොමද අනුරාධපුරේ වල් ඇතුලේ? සමහර ඒ කාලේ තිබිච්ච අවුරුදු 1000ක් පැවතිච්ච රාජධානිය. දේශපාලනය කියන වචනේ අපි ගන්නෙම වැරදි අර්ථයෙන්. ඒ කියන්නේ ඒකේ ඒ කියන්නේ පොලිටික් කියන වචනේ තියෙන තේරුම දේශපාලනය කියන සිංහල වචනේ නෑ. මම නම් හිතන්නේ අපේ සංස්කෘතියේ තියෙන ලොකුම දේ තමයි බෞද්ධ දර්ශනය. ඒක පවා අපි පාවිච්චි කරන්නේ මේ වචන ගොඩක් හැටියට. දැනුමක් විතරක් හැටියට. ඒක අපේ ඇතුලේ නෑ. සයන්ස් ෆික්ෂන් වල කියනවනේ රොබෝලා මේක ආක්‍රමණය කරන කියලා. නෑ මං හිතන්නේ අපි රොබෝලා වෙනවා. ඒකයි වෙන්නේ.